COVID නිල සංඛ්‍යා ලේඛන ගැන බරපතල සැකයක්. COVID ආසාදිතයන් සහාය මාසාදිතින් මිය යාම පිළිබඳව රජ ඉදිරිපත් කරන නිල සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාවය ගැන බරපතල සැක සංඛා මතුව තිබෙනවා. විශේෂයෙන්ම එම සැකය ඇතුව තිබෙන්නේ වෛරසය ආසාදනයෙන් මිය යන සංඛ්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් බවයි lankaweaves.com වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ. ලංකා වීව්ස් පුවතනුව කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගත කිරීමෙන් පසුව මිය යන සංඛ්‍යාව පමණක් අදාළ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් කර තිබෙනවා. රෝහල්ගතව සිටියේදී හෝ නිවස තුලදී මිය යන පුද්ගලයන් පිළිබඳව PCR පරීක්ෂණ කිරීමෙන් පසුව කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව තහවුරු වුවත් මෙම සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවන බව තහවුරු වී තිබෙන බවත් එහි සඳහන්. ඒ අනුව වසංගතයේ හේතුවෙන් මිය යන සංඛ්‍යාව නිල සංඛ්‍යා දත්තවලට වඩා බොහෝ වැඩි විය යුතු බවයි වීව්ස් පුවතේ සඳහන් වන්නේ. එසේම PCR පරීක්ෂණ සිදු කර දින ගණනාවකට පසු අදාළ පරීක්ෂණ වාර්තා ලැබීමේදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන අය අදාළ නිල ලේඛනවලට ඇතුළත් කිරීමේදී බරපතල පරස්පරතා තිබෙන බව තහවුරු වී ඇති බවත් එහි සඳහන්. රජයේ නිල වාර්තාවලට අනුව රටේ ලක්ෂයකට අධික සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන්ගෙන් 60%ක්ම හමු වී තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. මේ දක්වා මෙරටින් හඳුනාගෙන තිබෙන ආසාදිතයන්ගෙන් 5%ක් වාර්තා වෙන්නේද ගම්පහින්. මේ අතර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවකදී රෝග පාලනය සම්බන්ධ තීන්දුව තීරණ ගැනීමේදී සෞඛ්‍ය විශේෂඥ මතය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමේ වැදගත්කම වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය යලිත්වරක් රජයට වගේම ආණ්ඩුවේ බලධාරීන්ට පෙන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම දැනුම් දීම සිදු කර ඇත්තේ තුන්වැනි වතාවටත් රැල්ල නැගුණු කොවිඩ් වසංගත පාලනය සම්බන්ධ තීරණ ගැනීමේ ප්‍රධානත්වය යුද හමුදාපතිවරයාට පවරා තිබියදී. රටේ වර්තමාන තත්ත්වය සැලකිල්ලටගෙන වසංගත තත්ත්ව පාලනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යෝජනා 10ක් ද ඉදිරිපත් කර ඇති අතර නමුත් එහි යුද හමුදා දායකත්වයක වැදගත්කමක් ඇතිදයි දක්වා නැහැ. විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා මෙරටට ගෙන්වා ගැනීම මගින් නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුළු වීමට ඇති අවධානම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබෙන්නේ වර්තමාන කොවිඩ් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග අප්‍රේල් 29 වෙනි බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවකදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සමගම විශේෂ සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්වා ඇති අතර එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්තමානයේ කොවිඩ් වසංගතය හමුවේ රටපත් ඇති අද්භූතකාරී තත්ත්වය පිළිබඳ බරපතල විග්‍රහයක් සිදු කර ඇති බවත් වාර්තා වෙනවා. මෙවැනි වසංගතයක් පාලනය කිරීම සඳහා රාජ්‍ය දායකත්වය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව හා ධාරිතාව සහ මහජනතාවගේ දායකත්වය යන ප්‍රධානාංග තුනම ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත්කම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී අවධාරණය කර තියෙනවා. කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ විවිධ රටවල් මෙහිදී අඩු වැඩි වශයෙන්ගත් ක්‍රියාමාර්ග ගැන මේ සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් කතා බහ කර ඇති අතර සාර්ථකව කොවිඩ් වසංගතය පාලනය කළ බොහෝ රටවල් ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පෙන්වා දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්. වසංගත ආපදාවලට එරෙහිව සටන් වැදීම සඳහා දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ද මෙවැනි විට මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. සෞඛ්‍ය විශේෂඥ මතයට මුල් තැන දීම ගැන එමගිනුත් අවධාරණය කර තිබේ බව විශේෂත්වයක්. මෙවැනි විට නැවතත් ලොව පුරාම කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන අතර එම තත්ත්වය ලොව පුරා රටවල් 180ට වැඩි ගණනකට බලපා තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බරේ චීනයෙන් නැරඹුණු මෙම වෛරසය පැතිරුණු ආකාරය මෙම සිටි හමහා වගු වලින් බලාගත හැකි. ඇමරිකා එක්සත් ජනපදය තුල ආසාදිතින්ගේ සංඛ්‍යාව ඕනෑම රටක තහවුරු ආසාදිතින්ගේ ගණනට වඩා 3 ගුණයකටත් වැඩි අගයක් ගන්න අතර අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙමින් තිබෙනවා. අගමැති මෝඩි ආගමික පුද පූජාවලට ඉඩදී ඉන්දියාවම අනාථ කළ බවටයි බොහෝ දෙනෙකුගේ චෝදනාව වී ඇත්තේ. මේ අතර මෙරට සිරිපා වන්දනාව මෙන්ම යාපනයේ කෝවිල්වල පොරකකා පුද පූජා කරන ආකාරය දකින විටත් ඇතිවන්නේ දැඩි භීතියක්. මේවා සම්බන්ධව ක්‍රියාත්මක වීමට සූදානම් බලධාරියෙකු නොමැති බවක් පෙන්눔 කිරීමත් යලි යලිත් ඔප්පු කරන්නේ ඔබේ ආරක්ෂාව ඔබටම සලසා ගන්න සිදුවීමක්.